සතුටින් ඉන්න සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න බොහොම කැමැත්තක් දක්වනවා, ප්‍රියතාවක් දක්වනවා. අපි හැමෝම කැමති අපේ ජීවිතයේ ජීවත් වන කාල පරාස ඇතුළේ බොහොම නිරෝගීව ජීවත් වෙන්න. අපි පවුල් අයගේ සෞඛ්‍ය සම්පන්න භාවය සම්බන්ධයෙන් අපි ගොඩක් වෙලාවට උනන්දු වෙන්නේ අන්න ඒ නිසා. සූපර් දිවියයි බෞද්ධ චිකිත්සාවයි මේ කෘතියත් එක්කම අපිට අද කතා කරන්න පුළුවන්. වරලත් බෞද්ධ චිකිත්සක සංගමේ ජාතික සංවිධායක ආචාර්ය සුජීව වීරසිංහ මෙතුමන් ඉන්නවා. අයිබෝන් මෙතුමන්ට. අයිබෝන්. දැන් තියෙන පළවෙනිම ප්‍රශ්නය තමයි ආචාර්යතුමනි, බෞද්ධ චිකිත්සාව හරියට කටු චිකිත්සාව එහෙම නැත්නම් ඒ විදිහට අපි විවිධාකාරයේ වෛද්‍ය ප්‍රතිකාර කර්ම ගැන අහලා තියෙනවනේ. මේ බෞද්ධ චිකිත්සාව කියන්නේ ඒ වගේ වෙනත් ප්‍රතිකාර කර්මයක්ද? එහෙම නැත්නම් මේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් වෙන තවත් කොටසක්ද? මේ කාරණාව ටිකක් පැහැදිලි කරගනිමු අපි. ඇත්තටම මධ්‍යංක මේකයි මුලින්ම කියන්න තියෙන්නේ. මොකද මේ විශ්වවිද්‍යාලවලට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වෙන දරුවනුත් ඔය ගැන මගෙන් ගොඩක් කලාවට විමසනවා. ඉතින් මේක වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් නෙමෙයි. මේක බටහිර වෛද්‍ය විද්‍යාවෙම එක්තරා කොටසක්. මොකද මේකේ භෞතිකමය පැත්ත තමයි බෞද්ධ චිකිත්සාව කියලා කියන්නේ. ඉතින් මේ ගැන මුලින්ම කතා කරනකොට මම ප්‍රවිෂ්ඨ වෙන්න මෙන්න මේ විදිහට අපි මේ වෛද්‍ය විද්‍යාවේ ප්‍රධානම දේ තමයි රෝග වළක්වා ගැනීම සහ රෝගවලට ප්‍රතිකාර කිරීම. ඉතින් මේ රෝග ගැන කතා කරනකොට රෝග හා අබාධ අපි ගන්න පුළුවන් අපේ ශරීරයේ ව්‍යුහයේ හෝ ක්‍රියාකාරීත්වයේ යම් කිසි වැරද්දක් හෝ වෙනස්කමක් කියලා. ඉතින් මේ සඳහා ඔබ වෛද්‍යවරයෙක් ළඟට ගියාම රසායනික ක්‍රියාකාරීත්වයේ වෙනසක් වෙලා තියෙනවා නම් ඖෂධ ලබා දීලා ඒ ක්‍රියාකාරීත්වය සමතුලිත කරනවා. ඒ වගේම ශරීරයේ අපි කිමු ගෙඩියක් වගේ ව්‍යුහයේ වෙනසක් ඒක ශල්‍ය වෛද්‍යවරයෙක් වෙනස් කරනවා. දැන් මේක භෞතිකමය පැත්තෙන් ඔබට කියන්න පුළුවන් කොන්ද ඇද වෙලා මං සරලව කියන්නේ කොන්ද ඇද වෙලා තියෙනවා. ඒ වගේ අර එතකොට නිව්ටන්ගේ නියම වෙනස් වෙනවනේ, සමතුලිතතාව මාංශපේශීවල සමතුලිතතාව වෙනස් වෙනවා. අන්න ඒ වගේ දෙයක් අපි බෞද්ධ චිකිත්සාව ඒ කියන්නේ ප්‍රතිකාර කරන්න, ඒ ප්‍රතිකාර සඳහා රෝගීන් පරීක්ෂා කරන්න, රෝග නිර්ණය කරන්නත් භෞතික විද්‍යාවේ මූලධර්ම තමයි භාවිතා කරන්නේ. ඒ භෞතික විද්‍යාවේ මූලධර්ම භාවිතා කරලා රෝග සොයා ගැනීම, රෝගවලට ප්‍රතිකාර කිරීම, එතකොට රෝග නිර්ණය කිරීම. ඊට අමතරව ඔබ දන්නවා දැන් ක්‍රීඩා වැනි දේවල් වලදී දක්ෂතා වැඩි දියුණු කරන්නත් බෞද්ධ චිකිත්සාව උපයෝගී කරගන්නවා. ඒ වගේ තමයි හැඩට ඉන්න. හැඩට ඉන්න අපි බෞද්ධ චිකිත්සාවේ මූලධර්ම උපයෝගී කරගන්නවා. ඉතින් මේක එකක් තමයි රෝග නිවාරණය සහ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහාම සීමා වෙච්ච දෙයකුත් නෙමෙයි. ඒ වගේම තමයි මේක බටහිර වෛද්‍ය විද්‍යාවෙම එක්තරා කොටසක්. ඉතින් ওই ටික තමයි. අනිත් එක තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ එක කොටසකට සීමා නොවි සෑම ශාස්ත්‍රයකම පුළුල්ම ව්‍යාප්ත වෙච්ච සෑම ශාස්ත්‍රයකටම ප්‍රතිකාර කරන්න පුළුවන්, රෝග නිවාරණය කරන්න පුළුවන්, සුවදිවියකට අඩිතාලම දමන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි බෞද්ධ චිකිත්සාව කියලා කියන්නේ. හොඳයි. අපි කතාව පටන් ගත්ත තැන හොඳයි කියලා මට හිතෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ භෞතික චිකිත්සාවක් එවත බෞද්ධ චිකිත්සාවක් කරගෙන මේ හරහා ප්‍රතිකාර ලබා ගන්නවා නම් මොන මොන රෝගවලටද මොන මොන අවස්ථාවන්ද හඳුනා ගන්න පුළුවන්ද? මං හිතමු අපි ඔබතුමා පැහැදිලි කරා වගේ ගැටියක් ශරීරයෙන් මතුවලා තියෙන මට නැත්නම් කොන්දේ මේ ඉඳ ගැනීමේ ඉරියව් වෙනස් වීම තුළ මේ වගේ දේවල්. එහෙම නැත්නම් අපි දැන් මේ ශරීර අභ්‍යන්තර රෝගවලටත් භෞතික චිකිත්සාවෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියලා. ඔව්, ඇත්තටම මම මුලින්ම කියන්න ඕනේ අපි ප්‍රතිකාර කරනවා කියන්නේ කණ්ඩායමක් විදිහට තමයි ප්‍රතිකාර කරන්නේ. එකයික මූලික වෙලා නෙමෙයි. එතකොට සියලු ප්‍රතිකාර ක්‍රමයේද අපි කියන්නේ දැන් ඔබ දන්නවා විකලාංග රෝග. එතකොට කායික රෝග පිළිබඳ වෛද්‍යවරයා සමග. එතකොට ඔබ දන්නවා ගර්භණී අවදිය සහ ඉන්පසු ක්‍රීඩා අනතුරු. මේ වගේ සියලුම ශාස්ත්‍රයන්හි බෞද්ධ චිකිත්සාව උපයෝග කරගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කියන්නම් සියලුම ශල්‍යකර්ම. ශල්‍යකර්මවලට පසු සහ ශල්‍යකර්මවලින් පසු ශල්‍යම කර්මයට පෙර සහ පසු අවස්ථා දෙකේදීම බෞද්ධ චිකිත්සාව උපයෝගී කරගන්න. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. අපි හෘද සැත්කමකට කවුරු හරි භාජනය වුණා. ඒ හෘද සැත්කමට භාජනය වුණාම ඔහුගේ මේ උරස් කුහරේ පලනෝ. එතකොට මෙතන තුවාලයක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි ඔහුගේ ශ්වසන අපහසු සහ තියෙනවා. එතකොට හොඳ වායු ප්‍රමාණයක් පෙනහළු තුළ රඳවා ගන්න හොඳට වායුව ලබා ගන්න පුළුවන් එක්සර්සයිස් බ්‍රීතින් එක්සර්සයිස් කියලා කියන්නේ ඒ වගේ දේවල් ප්‍රගුණ කරන්න. ඊට පස්සේ දැඩි සත්කාරයකකේ ඉන්නකොට ඔබේ ජීවිතය වළක්ව ගන්න. දැන් ඔහු ඇඳ උඩ ඉන්නකොට ක්‍රියාකාරී නැහැ. ඒ ක්‍රියාකාරී නැතුව ඉන්නකොට ක්‍රියාකාරීත්වය ඇති කරලා ඒ වගේම පෙනහළු වල ක්‍රියාකාරීත්වය, රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාකාරීත්වය මේ සියල්ල හොඳින් දියුණු කරලා ඔහුව පුනරුත්ථාපන ක්‍රියා කරන ක්‍රියාවලියේ ප්‍රධාන කටයුත්තක් කරන්න බෞද්ධ චිකිත්සකයාට සිදු වෙනවා.
හොඳයි. අපි සතුව තියෙන ඡායාරූප කීපයකුත් ඒ සියල්ලත් බලන ගමන් අපිට කතා කරන්න පුළුවන් වේවි. ආචාර්ය සුජී වීරසිංහන් සමග අපි අද කතා කරමින් ඉන්නේ සෝබර දිවියයි බෞද්ධ චිකිත්සාවයි. මේ කෘතිය ඔහු ජනගත කරලා තියෙනවා සහ මේ කෘතිය නිර්මාණය කරන්නේ බෞද්ධ චිකිත්සාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න. මේ රටේ රෝගී ජනතාව වගේම නිරෝගී ජනතාවත් මේ සම්බන්ධයෙන් දැනුවත් වී සිටීම වටිනවා කියලා ඔහු විශ්වාස කරනවා. අපි මේ කෘතිය පිළිබඳව කතා කරන්නත් කලින් ලෝක බෞද්ධ චිකිත්සක දිනය සැප්තැම්බර් 8 වෙනිදා අටවෙනිදාට උදා වෙනවා. ඒ වෙනුවෙන් මෙවර තේමාව මොන විදිහට සැකසලා තියෙන ඒ කාරණාත් අපි කතා කරමු. යතරතුර අපිට ඡායාරූප දකින්න පුළුවන් වේවි. ඔව් මසංක, ලෝක බෞද්ධ චිකිත්සක දිනය හැම අවුරුද්දෙම 1996 තමයි මේක නම් කරලා තියෙන්නේ සැප්තැම්බර් 8 වෙනිදා මුළු ලෝකය පුරා සමරනවා. ඉතින් මෙවර තේමාව ඔය විවිධ අවුරුදුවල විවිධ තේමාවන් උපයෝග කරලා තිනවා. මේ සැරේ තේමාව තමයි ෆිසිකල් ඇක්ටිවිටි ෆෝ ලයිෆ්. ඒ කියන්නේ ජීවිතය සඳහා භෞතික ක්‍රියාකාරකම්, ඒ කියන්නේ ශාරීරික ක්‍රියාකාරකම් ජීවිතය සඳහා, ඒ කියන්නේ හොඳ දිවියක් ගතකරන ක්‍රියාකාරකම් කොහොමද උපයෝගී කරගන්නේ කියලා. ඉතින් මේක තමයි මෙවර තේමාව විදිහට අපිට හඳුන්ලා දීලා තියෙන්නේ. ඉතින් ලෝකය පුරා මේ ගැන විවිධ වැඩසටහන් කරනවා. ශ්‍රී ලංකාව පුරාත් වැඩසටහන් ගන්නාවක් අපි, මොකද මේ තේමාව මත එක දවසකට සීමා වෙලා අපිට යමක් කරන්න බෑ. එක දවසකින් සියල්ල වෙනස් කරන්න බෑ. ඉතින් අපි මේ වසර මුල සිටම ක්‍රියාදාමයන් ගොඩක් ලංකාව පුරා දිවයින පුරාම ආරම්භ කරා. ඉතින් ඒකේ ප්‍රධානම කටයුත්ත සබරගමු පළාත සහ නැගෙනහිර පළාත කේන්ද්‍ර කොටගෙන අපි ක්‍රියාත්මක කරනවා. මම ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරොත්, අපි සබරගමු පළාතේ අපේ වරලත් බෞද්ධ චිකිත්සක සංගමේ ගරු සභාපති ජාලිය උඩුවැල්ල මහත්මයා තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. සබරගමු පළාත බාර දීලා තිනවා කරොනෙල්ල මූලික රෝහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සක රෂාන් සම්පත් දේශප්‍රිය මහත්මයාට. එතුමා මං හිතන්නේ මේ වෙනකොට වැඩසටහන් 50කට වැඩි ප්‍රමාණයක් සබරගමු පළාත තුල සහ ලංකාවේ ක්‍රියාත්මක කරලා තිනවා. ඒ වගේම තමයි මේ ක්‍රියාකාරකම් නිවැරදිව කරන්නේ කොහොමද කියන එක ගැන DVD පටයක් නිර්මාණය කරලා හඳුන්ලා දීලා තියෙනවා. ඊට අමතරව නැගෙනහිර පළාතේ, නැගෙනහිර පළාතේ අපේ ප්‍රධානියා ඉන්නේ වී සසිරාජ්, මඩකළු පොරෝහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සකවරයා. ඔහු එක තරුණ බෞද්ධ චිකිත්සකවරේ කනපතිපිල්ලේ, හරේන්ද්‍ර රාජ් කනපතිපිල්ලේ තරුණ බෞද්ධ චිකිත්සකරෙක් එකතු වෙලා වැඩසටහන් ගණනාවක් කරනවා. දැන් 8 වෙනිදාටත් මේ දෙන්න සූදානම් කරලා තියෙනවා. ගර්භණී මාතාවන් සහ මව්වරුන් වෙනුවෙන් අභ්‍යාස මාලාවක් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒ වගේම ඒක තියෙන්නේ මඩකළු පොරෝහලේ. ඊට පස්සේ අක්‍රේපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එක වැඩසටහනක් කරනවා ඔෆිස්වල. ඒ කියන්නේ අපි කාර්යාලවල වැඩ කරන අයට විවිධ වැඩසටහන් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි රුවන්වැල්ලේ ගෝනාරම්භ මව්වරුන් සඳහා මිනිමුතු මව් සමිතිය කේන්ද්‍ර කොටගෙන මව්වරුන්ට ක්‍රියාකාරකම් කරලා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නම් ගන්න කොහොමද කියලා වැඩසටහනක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හොඳයි. මේ සියලු කටයුතු සිදු කරන්නේ ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩසටහන් කරනවක් සංවිධානය වෙන නිසා. ඔබ රචනා කරපු කෘතිය සෝබර දිවියයි බෞද්ධ චිකිත්සාවයි. මේ කෘතිය ඇතුළේ ඔබ කතා කරනවා විවිධ රෝග තත්ත්වයන් සහ ඒවාට බලපාන හේතු පිළිබඳව. දීර්ඝ කාලීනව වාඩි වෙලා ඉන්නකොට, සාමාන්‍ය දවසකට පැය 6ක් විතර වාඩි වෙලා ඉන්නකොට ඇතිවන අපහසුතාවන් පිළිබඳව මේ කෘතිය ඔබ රචනා කරලා තියෙනවා. ඇත්තටම අපි එහෙම දීර්ඝ විදිහට වාඩි වෙලා හිටියොත් අපිට මොන විදිහටද බලපෑමක් ඇති වෙන්නේ බෞද්ධ චිකිත්සාවට අනුව? ඇත්තටම සමනල දැනුම් ප්‍රකාශකෝ පොත් 5ක් නිර්මාණය කරලා තියෙනවා මේ සාහිත්‍ය මාසේ වෙනුවෙන්. ඒකේ ගයන් සූර්යාරච්චි මහත්තයා සංස්කරණය කරපු ඔය පොත විශේෂයෙන්ම නිර්මාණය කළ රෝග නිවාරණය කිරීම සඳහා. දැන් ඇත්තටම ලෝක බෞද්ධ චිකිත්සක සංගමයේ මේ අවුරුද්දේ ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් වාඩි වෙලා ඉන්න එක ගැන කතා කරනකොට ලෝකේ බොහෝ දෙනෙක් වැඩි වෙලා වාඩි වෙලා සිටීම නිසා මාරාන්තික රෝගාබාධ වලට ලක් වෙලා තියෙනවා. ඒක ඇත්තටම අපි ගණනය කරොත් එම බොහෝ දෙනෙක්, අපි ඔබ දන්නවා අපි රාජකාරී සඳහා ගමන් කරන්න වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්නවා, රාජකාරී සඳහා වාඩි වෙනවා, ආපහු යන්න ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ලොකු වෙලාවක් වාඩි වෙලා තමයි ඉන්නේ. මෙහෙම වාඩි වෙලා ඉන්නකොට අපේ ශරීරයේ ක්‍රියාකාරකම් වෙනස් වෙලා පැය 7ක් පමණ මධ්‍යන්නේ ප්‍රමාණයක් අපි වාඩි වෙලා ඉන්නවා. එතකොට මුළු ශරීරය පුරාම මානසික, ඒ කියන්නේ විශාල වෙනසක් වෙනවා. හෘද රෝග වැඩි වෙන්න පුළුවන්, ඒ වගේම ආමාශයගත රෝග, බඩවැල් සම්බන්ධ රෝග, ඒ වගේම උකුල කොන්ද සම්බන්ධ. එතකොට මේක ගැන කතා කරනකොට ඔබ දන්නව ඇති සමහර විට ලෝකයේ කාන්තාවන් ගත්තහම මේ අය පැය 6කට වැඩි ප්‍රමාණයක් වාඩි වෙලා හිටියෝ.
හැබැයි මේක බයවෙන්න එපා. මොකද මේකට විසඳුමක් තියෙනවා. පැය හයක් වාඩි වෙලා ඉඳලා පැය තුනක් හෝ ඊට වැඩි කාලයක් ක්‍රියාකාරී නොවුනොත් ඔවුන් මරණයට ලක්වීමට ප්‍රධාන වෙන ආබාධවලට රෝගවලට ගොදුරු වීමේ අවදානම 94% කියලා ඒ කියන්නේ ඇමරිකානු පිළිකා සංගමේ කරපු සමීක්ෂණයකින් එළවිලා තිනවා. හැබැයි මේක පිරිමින් සඳහා 48% තමයි වෙන්නේ. ඉතින් මේ වගේ විශාල භයානක තත්ත්වයක් තමයි. ඉතින් දැන් මම ඒ ගැන කතා කරොත් ඔබ දන්නවා ක්‍රියාකාරී නොවි වැඩි වෙලාවක් අපි වාඩි වෙලා ඉන්නකොට අපේ ශරීරයේ මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය අඩුයි. ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට අපිට අවශ්‍ය ශක්ති ප්‍රමාණය අවම වෙන නිසා ඔක්සිජන් සහ ග්ලූකෝස් දහනය කළ ශක්තිය නිපදවීමේ අවශ්‍යතාවය අඩු වෙනවා. එතකොට මේද දහනය කරන්නේ නෑ ග්ලූකෝස් බවට පරිවර්තනය කරන්න. එතකොට මේද අම්ල ශරීරයේ බොහෝ වෙලාවක් තියෙනවා. ඒ මේද අම්ල ශරීරයේ තියෙනකොට ඒවා හෘද නාල අවහිර කරන්න බොහෝ දුරට කටයුතු කරනවා. ඒ වගේම තමයි වාඩි වෙලා යනකොට උදරය ගැන කතා කරත් උදරේ හුඟක් වෙලාවට බඩවැල් එකට හේතු වෙලා තියෙන්නේ වකුටු වෙලා. එතකොට පිළිකා ඇතිවීමේ තත්ත්වය බොහෝ දුරට වැඩි. දැන් ඇත්තටම අපි පිරිමි ගැන කතා කරොත් ඔබ නොදන්නා දෙයක් වෙන්න ඇති. අපි වාඩි වෙලා ඉන්න වැඩ කරන ජනතාවගෙන් 140% පමණ ලෝකේ දැනට සොයාගෙන තියෙනවා මේ ලිංගික බෙලහිනතාවයට ලක් වෙලා තියෙනවා කියලා. ඒකට හේතුව තමයි අපි වාඩි වෙලා ඉන්නකොට අපේ පසුපස වාඩි වෙන මතු පිට තියෙනවා සිටින් බෝන් කියලා අපේ අස්ති ප්‍රදේශයක් අපි වාඩි වෙන ආසනයට තද වෙන. එතකොට ඒ අස්ති කොටසට ඔබේ ශරීරයේ තියෙන ලිංගික අවයවය සඳහා රුධිර සම්පාදනය කරන නාල පියුඩෙන්ටල් ආටරි එතකොට වේන්ස් ඒ වගේම තමයි පියුඩෙන්ටල් නර්ව් කියලා ස්නායුව තදවීමකට ලක් වෙනවා. එතකොට ලිංගික අවයව වලට රුධිර සම්පාදනය අඩු වෙනවා. ඒ වගේම ස්නායු සම්පාදනය අඩු වෙනවා. මේ නිසා ලිංගික බෙලහීනතාව ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි දැන් නිවැරදි ඉරියව් භාවිතා කරලා වාඩි වෙන්න කියලා කියන්නේ. මේ නිවැරදි ඉරියව් භාවිතා කරලා වාඩි වීමේදී බොහෝ දුරට වෘෂණ කෝෂ ආසනයට තද වෙනවා. ඒ ආසනයට තද වුණාම වෘෂණ කෝෂවල උෂ්ණත්වය සෙල්සියස් +37 ඉක්මවනවා. ඒ සෙල්සියස් +37 ඉක්මවපුවාම ශුක්‍රාණු වල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මොකද සුක්‍රාණු වල ජීවිතාවය පවත් ගන්න ඒ උෂ්ණත්වය වැඩි. ඉතින් මේ නිසා ලිංගික බෙලහීනතාවට බොහෝ දුරට වැඩි වෙලා වාඩි වී සිටීම බලපානවා. ඉතින් මේ සියල්ල ගත්තහම මේක හරි භයානක කාරණයක්. හොඳයි. මේ කෘතිය ඇතුලේ මේ කරුණු කාරණා සියල්ල සම්බන්ධයෙන් බොහොම පුළුල් විදිහට විග්‍රහ කරලා තියෙනවා සහ කතා කරලා තියෙනවා. සෝබර දිවියයි බෞද්ධ චිකිත්සාවයි කෘතිය ඔබට මිලදී ගන්න සහ අරගෙන බලන්න කියවන්න අවස්ථාව තියෙනවා. අපි ආයමත් දවසක මුණ ගැහිලා මේ සම්බන්ධයෙන් කතා කරමු. කතා කරන්න සුදුසුසා කතා කරන්න ආසයි තියෙන මාතෘකාවක් අපි නොදන්න කරුණු කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි දැනුවත් වෙන්න අපි කැමැත්තෙන් ඉන්නවා. වරලත් බෞද්ධ චිකිත්සක සංගමේ ජාතික සංගදායක ආචාර්ය සුජීව වීරසිංහ මහත්මයා අපිත් එක්ක එකතු වුණේ. බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා අපි ඔබට කොන්ට සුබ දෙනවා.